එක විඳව විඳව ආස්වාදයේ විඳවන ගරු අරියතුන් වහන්ස සතර සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායානුපස්සනා පබ්බ 14ක් තියෙනවානේ ඒ පබ්බ 14ේ නව සීවතික පබ්බේ පියවර 9ක් තියෙනවා ඒ පියවර 9 ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ඒ පියවර 9 ගැන නේන ළමයෝ මේ දැන් මේ විනාඩි ගානක් කිව්වේ මේ මලකඳට මිනිහෙක් ජීවත් වෙලා ඉන්න මිනිහෙක් මැරිලා තප්පරයක් විනාඩියක් ගිය වෙලේ ඉඳන් පියවර 7කින් අවස්ථා 4කින් අර ණයට ගත්ත සියලු කොටස් ආපහු ණයට ගත්ත තැන් වලට උපසංහරති වෙන ආකාරයයි කිව්වේ කාක්ක කාලා බල්ලු කාලා කිමුළු කාලාත් යනවා එහෙම නැත්නම් ඇටකටු දිය වෙලා පොළොවට පස් වෙලා යනවා අර පළමුවෙන්ම වාතය යනවා උෂ්ණය යනවා අය ආපෝ තේජෝ වායෝ පටිවි හතරෙන් පළමුවෙන්ම උෂ්ණය යනවා වාතය යනවා ඒක පේන්නේ ඊට පස්සේ ආපෝ කොටට යනවා ඕජස් ගලනවා ඊට පස්සේ බල්ලු කාලා කාක්ක කාලා පටිවි කොටට ඔක්කොම යනවා ඒක තමයි මේ පියවර හතෙන් කිව්වේ ඒක තමයි නම සියෝතික බබ්බ ඒක තමයි තේරුම් ගන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මන් තේරුම් අරගෙන මේ කය අපිට නිත්‍ය දේ සුඛ දේ අත්ථ දේ පාත්තන්න නවත්තන්න බෑ කියන එකට අහුරු කරගන්නයි ඔය නව සියෝතික බබ්බේ කිව්වේ මේකට සිද්ධ වෙන ඒවන් භාවෝ ඒවන් ධම්මෝ ඒවන් අනුචීතෝති පැහැදිලිසන් මහන්ස ඔබ වහන්සේ නිරෝගී දීර්ඝායස ලැබේවා